අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමා මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ 4 වන රාශිය ලග්නාධිපති චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වූ කටක ලග්නය. කටක ලග්න හිමිනි ආයුබෝවන්. ඉතින් කටක ලග්න හිමියන්ට මේ සුවිශේෂී වූ ගුරු මාරුව කොහොම වේවිද? ඉතින් ගුරු ග්‍රහයා ඔබගේ 11 වැන්න තමා පැමිණේ. 11 වැන්න තමා කටක ලග්න හිමියන්ගේ වෘෂභ රාශිය වෙන්නේ. ඉතින් 11 වැන්න තුළ ගුරු සතුරු භාවයෙන් ගමන් කරනවා කියලා සැලකුවත්, නමුත් රාශි භාවය තුළ තියෙන සතුරු භාවය අභිභවා යන්න පුළුවන් බලයක් ගුරු ග්‍රහය සතුව තියෙන නිසාවෙන්ම අර මිතුරු ලග්න හිමියන් කිව්වා වගේම පොඩ්ඩක් මේ ලග්න පලාපල අහද්දි ඔය කටක ලග්න හිමියන්ටත් පරස්පර දේවල් ඇහෙන්න ඇති. සමහරු කියන ඇති අතිශයෙන් සුභයි කියලා, සමහරු කියන්නේ ඇති අසුභයි කියලා. මොකද මේ
11 වැන්න කියන්නේ සුභස්ථානයක් අයස්ථානය ලැබීම් ගැන කියවෙන තැන එතන තමා ගුරු පැමිණෙන්නේ. ඒක නිසා සමහරු අතිශයෙන් සුභයි කියන්න පුළුවන්. හැබැයි ඔය ගුරුගේ සතුරුභාවය සලකලා සමහරු අසුභයි ලැබීම් අහිමිනවා කියන්න පුළුවන්. ඔය තත්ත්වයන් තුළ අනුමං හැමදාම කියන වගේ ඒ තත්ත්වය බලපාන ඔය කියන විදිහට ගුරු ග්‍රහය විතරක් මේ කේන් සටහන් තුළ පිහිරලා තිබ්බන. අත වශයෙන්ම කිව්වොත් මේක තවත් ග්‍රහය 9 දෙනෙක් එක්ක යන ගමනන්නේ. දැන් කේතු ඔබගේ 3 වෙනි භාවයේ ඉන්නවා, ශනි 8 වෙනි භාවයේ ඉන්නවා, රාහු ඔබගේ 9 වෙනි භාවයේ ඉන්න. ඔය තත්ත්වයන් එක්ක ඒවත් සලකේ යුතුනේ. නැත්තම් ඉතින් එක ග්‍රහයකට ඔය කියන සියලු වෙනස්කම් කරන්න පුළුවන් නම් අතරම අනිත් ග්‍රහයින් එක තේරුම නැහැ. ඒ නිසා අපි එහෙම උඩින් පල්ලින් මේ ග්‍රහය මේ 11ට පැමිණීම පමණක් සලකන්නේ නැතුව අපි කතා කරමු සම්පූර්ණ සමස්ත පිහිටීමත් එක්ක මේ කාල දශාව කොහොම වේවිද කියන එක. ඉතින් එහෙම ගත්තහම විශේෂත්වයක් තියෙනවා. ඔය ගුරු ග්‍රහය යම් කිසි ආකාරකින් 11 වෙනි භාවයේ ඉඳලා 3 වෙනි භාවයට, ඒ වගේම 5 වෙනි භාවයට, 7 වෙනි භාවයට දෘෂ්ටිය හෙලනවා. ඒ වගේම කේතුගේ දෘෂ්ටියත් ගුරුට වැටෙනවා මේ වෙලාවේ. ඉතින් ඔය තත්ත්වයන් එක්ක යද්දි සාමාන්‍යයෙන් 6-9 කියන ස්ථාන තමයි ගුරු ග්‍රහයට කටකල ග්‍රහිමියන්ගේ අයිති වෙන ස්ථාන. ඒ කියන්නේ ධනු රාශිය සහ මීන රාශිය කියන තැන්. ඉතින් මේ 6-9 අධිපතිය තමයි මේ 11 වෙනට එන්නේ. 6 කියන්නේ යම් කිසි ආකාරයෙන් අසුභ ස්ථාන ලෙස සැලකෙන, 9 කියන්නේ පෙරපින් ගැන කියන සුභ ස්ථාන කියලා සැලකෙන. ඉතින් මේ තත්ත්වයන් එක්ක අපි කතා කරමු. එහෙනම් කටකල ග්‍රහිනියන්ට කොහොම වෙයිද මේ සිද්ධාන්තික පැත්ත. ඉතින් එතරම්ම වැදගත් නැහැනේ ඔබට. ඉතින් මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම මේ රැකී රක්ෂා කටයුතු තුළ විශේෂයෙන්ම මේ අගෝස්තු 21 දක්වා කාල පරිච්ඡේදය තුළ චුට්ටක් රැකී රක්ෂාවන් ප්‍රවේශම් ගැන පරිස්සම් කරගන්න උත්සාහ දැරිය යුතුම වෙනවා. මොකද මේ කාල සීමා තුළ ඔබට රැකී රක්ෂා තුළ යම්කිසි ආකාරයෙන් රැකී රක්ෂාව එපා වීමක්, වෙනත් රැකියාවක් හොයාගන්න, මේ කරන් යන දේ වෙනස් කරන්න හිතන කාල පරිච්ඡේදය මේ කාල පරිච්ඡේදය තුළ, මේ අගෝස්තු 21 දක්වා කාල පරිච්ඡේදය තුළ එහෙම රැකියාව වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. මොන පීඩනාවක්, මොන ගැටලු ආවත් පුළුවන් තරම් දරාගෙන ඉන්න උත්සාහ කරන්න. මොකද හේතුව ඒ 21 දක්වා කියන මහලු කාලයක් නැහැ. ඒ දක්වා කාල පරිච්ඡේදය තුළ රැකියාව අහිමි කරගත්තොත් ඔබට යම්කිසි ආකාරයකින් තව රැකියාවක් හොයාගන්න, නැත්නම් මොකක් හරි වෘත්තීය යම්කිසි ආකාරයේ ලාභයක්, අතට මුදලක් ලැබෙන ආකාරයේ කටයුත්තක් කරන කාල ගත වෙන්න ඉඩකට පාදිනවා. එහෙම වුණොත් අර ඔබට අර ඒ කාල සීමාව තුළ ටිකක් පසුබෑම වලට ආර්ථික මැෂන් ටිකක් මීටත් වඩා ගැටලු මතුවෙන්න ඉඩකට පාදිනවා. ඒක නිසා දැන් සමහරු කියයි මේ වැටෙන වැටලි හැටියට තව වැටෙන දණක් තියෙනවද කියලා කටකලක් නෙමෙයි. මොකද මේ වසර 3ක් වගේ කාල පරිච්ඡේදයක් තුළ කටකලක් නෙමෙයි හිතා ගන්න බැරි පසුබෑමකට ලක් වුණානේ. නෑ, නමුත් එහෙම හිතන්න එපා. මොකද හේතුව මම මුලින්ම කියලා පටන් ගත්තේ මේ ටිකක් සතුටුදායක දෙයක් තියෙනවා. මේ පහුගිය වසර 3ට සාපේක්ෂව නම් මේ ගුරුමාරුන් පස්සේ කාල පරිච්ඡේදය අතිශයම විශේෂිත වූ යම්කිසි ආකාර සුභඵලදායී තත්ත්වයන් උදා කරන කාලයක්. නමුත් අර 100%ක් කියලා කියන්නේ නැහැ. මොකද හේතුව ගුරුගේ බලපෑම විතර නෙමෙයි නම් මම කලින් කිව්වා වගේ. ඒක නිසා මේ රාශක තත්ත්වය තව මාස 10ක් විතර ක්‍රියාත්මක වෙනවානේ. ඒකත් එක්ක ඒ නිසා අගෝස්තු 21 දක්වා කාල සීමාව තුළ රැකියාව අහිමි කරගන්න, රැකියාව ගැටලු ඇති කරගන්න යන්න එපා. මොකද මේ නිතර නිතර ඔබ රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන් සමග, හාම්පුතාලා සමග ගැටලු මතු කරගන්න ප්‍රධාන ලෙස පෙළඹෙන කාල පරිච්ඡේදය. ඔබ ගොඩාක් දුරට ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් පොඩි උද්දච්චකමක්, තමන්ගේ වරදක් පිළිගන්නේ නැතිකමක්, යම්කිසි ආකාරයෙන් පොඩ්ඩක් තමන් ගැන ඉහළින් හිතන් ඉන්න තත්වයක් හේතු කොටගෙන හැම වෙලෙම තමන් නිවැරදියි කියලා මතේ උඩ කටයුතු කරන්න ගිහිල්ලා ගැටලු ඇති කරගන්න වෘත්තීය ජීවිතය තුළ ප්‍රධාන ලෙසම උත්සාහ දරන මේ කාලේ කටකලක් නෙමියෝ. ඒ තත්වයන් තුළ නම් ගොඩාක් සැලකිලිමත්ව කටයුතු කර යුතුමයි. ඒ වගේ මේ රැකියා කටයුතු තුළ කටයුතු කරන්න විශේෂයෙන්ම අර සැලසුමක් නැතුව ඔබට ජීවත් වෙන සිදෙන. මොකද ඔබ සැලසුමක් ඇති කරගත්තත් රැකියාව තුළ ඔබට පැවරෙන රාජකාරීත්වයේ සැලසුම නිසි ලෙස ක්‍රියාත්මක කරගන්න හම්බෙන්නේ නැහැ. කිසිම අරමුණක් නැහැ. ඕන දැන් කියනවා මෙන්න මේ අහවල් දිහා යන හෙන දුර ගමනක් යන ගිහින් මේ වැඩේ කරන් එන්න කියලා මගක් යද්ද කියනවා නෑ එන්න ඒක හරියන්නේ නෑ. අන්න ඔය වගේ ගිහින් අර කිසිම ඵලයක් නැති නිෂ්ඵල ගමන් බිමන් රැකිරක්ෂා වෘත්තිය තුළ යෙදෙන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ තත්ත්වයේ හේතුකටගෙන කාලය වැය වෙන්න හේතු කාරණා යෙදෙන. හැබැයි එතනදී ඔබ පොඩි ධනාත්මක භාවයක් තියෙනවා. ඔබ අර යන ගමන තුළ වෘත්තිමය තුළ ඒ වෘත්තිමය කාරණා තුළ සාක්ෂාත් කරගත නැතත් අර ජීවිතේ විනෝදය සඳහා හෝ ඔබ එක ටිකක් ගමන අභිමනක් යන එක අර සලකලා යම්කිසි මානසික සැහැල්ලුවක් ඇති කරගන්න එක හේතු කාරණාවක් ඉදරන්නේ නැහැ. පෙරලෙන අත හොඳයි කියලා කටයුතු කරන්න, වෙන දේවල් ඔක්කොම හොඳට වෙන්නේ කියලා කටයුතු කරන්න පෙළඹෙනවා. හැබැයි නමුත් අර ඒ දේවල් තුළ ඔබට අහිමි වෙන දේවල් ගැන ඔබ දුරදක නොහිතුවත් ඔබට යම්කිසි ආකාරයෙන් ගැටලු මතුන එක. හැබැයි ඉතින් ඔබගේ වරදකුත් නෙමේ. ඒ මේ තමයි ග්‍රහ බලපෑම තුළ තියෙන ගැටලුකාරී තත්ත්වය. ඉතින් ඒත් එක්කම මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයකින් අනවශ්‍ය කලබලයෙන් ඔබ කටයුතු කරන්න උත්සාහ කරන ඔබ තුළ දැන් මෙහෙමයි
යම්කිසි ඔලු උස්සන්න උවමනාකුත්තිය දැන් පහුගේ කාලසි මතුල ඉදන් යම්කිසි පසුබෑමක් තිබ දැන් මේ හිටිය ඇති මොන හරි කරලා ගොඩ යන්න ඕන කියන මතයත් ඔබතුළට එනවා. හැබැයි ඒ මතය නිසා කලබලකාරීව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඒ තත්ත්වය තුළ මෙහෙමයි සැලසුමක් ඇතුව කටයුතු කරට කමන්නේ. නමුත් අර කලබලේ හින්දා ඔහේ ඔහේ මේ වෙලාවේ පේන තියෙන හැම දෙයක්ම කරන්න පෙළඹෙනවා. අන්න ඕක තමයි රැකියාවෙන් ඉවත් වෙන්න පවා යම්කිසි ඔය මේ හදිසි තීරණයක් ගන්න හේතු කාරණා එදෙන්නේ. ආ මේ රැකියාව තුළ ඉඳලා හරියන්නේ නැහැ, එහෙම නෙමෙයි මම මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන, මම ඉක්මනින් පටන් ගන්න ඕන, ඔන්න වගේ දේවල් හිතලා කරනවා. නෑ, ඒ වගේ දේවල් යොමුනට කමන්නේ නැහැ. නැත්නම් ඊට හොඳ රැකියාවක් හම්බෙයි කියලා හිතන එක කමන්නේ නැහැ. හැබැයි ඒ රැකියාවක් ලැබෙන තුරා නැත්නම් ඔබ කරන ව්‍යාපාරයක් යම්කිසි ආකාරයක යම් තාක් දුරට ස්ථාවරයක් එන තුරාවට රැකියාව ඉවත් වෙන්න එපා කියලා මම කියන්නේ. අන්න ඒක නිසා අර රැකියාවක් ලැබෙයි කියලා කවුරුරි ආ මං වට රැකියාවක් හොයලා දෙන්නම් කිව්ව කෙනින් දැන් ඉන රැකියාව ඉවත් වෙන්න එපා. ඒ රැකියාවට ගිහිල්ලා ඒ රැකියාවේ යම්කිසි කියන්නේ සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා ඒ රැකියාව ස්ථිර වෙලා ඔන්න හෙට ඉඳන් එන්න කියලා අපොයින්ට්මන්ට් ලෙටර් එක ලැබුණාට පස්සේ පමණක් ඔබ අර රැකියාව ඉවත් වෙන්න උත්සාහ කරන්න. මොකද හේතුව නැත්තම් ඔය වගේ ආදායම් අහිමිවීම සිදෙනවා. මොකද වචනීය මත පදනම්ව කටයුතු කරන්න යන්න එපා කුමන අවස්ථාවකදී වුණත්. මොකද ඒ කියන දේ වචන වෙනස් වෙන්න පුළුවන්, කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්, සමහරු කට්ටේනවට කියන පුළුවන්. මොකද දැන් රැකියාවක් ලැබෙනවා කියන කාරණාව පමණක් නොව දැන් ඔබ රැකිරක්ෂා තුළ කටයුතු කරද්දිත් සමහරු ඇවිල්ලා ඔබට මෙහෙම කරන්න කියනවා, මෙහෙම කරන්න කියනවා. හැබැයි ඒව වචනයෙන් කිව්වට ඒ වචනේ විතර මත පදනම් පමණක් කටයුතු කරන්න යන එපා. ගොඩාක් දේවල් නීති අනුකූල ලිපි ලේඛනවල නිවැරදි ලෙස අර සඳහන ලිඛිතව දෙන විධිවිධාන පමණක් ක්‍රියාත්මක කරන්න වග බලා ගන්න කටකලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් ඒ දේ තුළ රැකියාව දෙන ගැටලු කාර්යතත්වයන් වෙනස් කරගන්න ඔබට හැකියාව පාදන විශේෂම අගෝස්තු 21න් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔක්තෝබර් මාසේ 18 දක්වා කාලය, අගෝස්තු 21ත් ඔක්තෝබර් මාසේ 8 දක්වා කාල සීමාවත්, ඒ වගේම පෙබරවාරි මාසේ 4 වෙනිදා ඉඳලා ලබන වසරේ පෙබරවාරි මාසේ 4 වෙනිදා ඉඳලා මැයි මාසේ 14 දක්වා කාල සීමාව තුළත් ඔන රැකියාව තුළ යම්කිසි ආකාරයකින් උසස් වීමක් ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක්. හැබැයි ඔය උසස් වීම ලැබුවා කියන එකත් එක්ක ඔය අතේට ලැබෙන මුදල් වැටුප වැඩිවීම ඒ සියල්ල සිද්ධ වෙනවා. නමුත් ඒ වගේම වැඩත් වැඩි වෙනවා. මේක බලාපොරොත්තුෙන් කඩතු කරන්නේ නැතව ඉහළට ගිහිල්ලා හරි නිදහසේ ඉඳලා හම්බ කරන්න කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. ගොඩාක් දුරට ඔබට ටිකක් අතිශයෙන් කාර්යබහුල වෙනවා, අවිවේකී වෙනවා. ඒ දේ හේතු කරගෙන යම් මනස තුළ යම් කිසි ව්‍යාකූල භාවයක් නිර්මාණය වෙනවා. හැබැයි මෙහෙමයි, මේ රැකියාවක් මොකක් වෘත්තියක් කිරීම කියන්නේ ඒක. නැත්තම් ඒ දේ තුළ යම් කිසි ආකාරයේ වගකීමක් තියෙනවා. ඒක ආවට කියර කරන දෙයක් නෙමෙයිනේ. ආසාවට ඔබට පුටුවක් දීලා පඩියක් නඩියක් ගෙවන එක නෙමෙයිනේ. අන්න ඒක නිසා පොඩ්ඩක් මහන්සි වෙන්න සිද්ධ වෙන. හැබැයි ඔබ මහන්සි වෙන්නත් මේ කාල සීමා තුළ එතරම්ම අර යම් කිසි ආකාරයෙන් අප්‍රියත්වයක් දක්වන්න යම් කිසි ආකාරයෙන් මහන්සි වෙන්න උත්සාහ දරනවා, කාර්යබහුලව කටයුතු කරන උත්සාහ දරනවා. හැබැයි අරමුණ මොකද්ද කියන එක ඔබ තුළ ටිකක් නැහැ. ඒ ගැටලුව තමයි තියෙන්නේ. දැන් අරමුණක් ඇතුව මහන්සි වෙන්නේ නැහැ. අපි කියන්නේ අර හරකෙක් වගේ වැඩ කරනවා කියලා. මේ වැරදි හිතන්න එපා මේ කියන දේ. මේ හරකෙක් වගේ කියන්නේ දැන් හරකා කිසිම කියන්නේ සෑහෙන මහන්සි වෙනවා කියන්නේ අරමුණක් නැහැ හැබැයි උනට. අන්න ඒ වගේ ඔබ එහෙම විය යුතු නැහැ. ඔබ මහන්සි විය යුතු ඉලක්කයක් තුළ, අරමුණක් තුළ. අන්න ඒක නිසා නිසි අරමුණක් එක්ක වැඩ කරන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ. අනිත් අය කරන දේවල් කරන්න ටිකක් හිතර යනවා, අනිත් අය ඉන්න විදිහට හිතෙනවා, ආරගල්ල ඉන්නේ මෙහෙමයි මෙහෙම අරන් මාර විදිහට ඉන්නවා, නිකක් යහපත් ජීවිතයක් ගත කරනවා, ලෝකෙට පේද්දි පේන ටික සන්තෝෂෙන් ඉන්නවා, පාටි දාලා ට්‍රිප් ගිහිල්ලා ඉන්නවා. හරි, මමත් ඒක කළ යුතුයි කියන එක මෙහෙම අනිත් අය ඉන්න විදිහටම කළ යුතු නැහැනේ. අද ඔබ ඊට පස්සේ මොකද කරන්නේ? අතන මිට මුදලක් එද්දි පොඩියට අන්න ඒ ලොකුකම් කරන්න උත්සාහ කරනවා. අන්න මමත් ඉන්නවා ඒ විදිහටම. දැන් අමාරු කාල සීමාවක් ගිවලා යහපත් කාලය ලැබුවසනි, එහෙම ලැබිච්ච දේවල් එහෙම කරන්න ගියොත් අර අමාරු කාල සීමාව තුළ වෙච්ච වැරදි ණයතුරුස් තියෙන්න පුළුවන්. යම්කිසි පසුබෑ මාර්ථකමේ තියෙන්න පුළුවන්. මොකක් හරි ඒ දේවල් සකසා ගන්නා තාක්වත් ඉවසීමෙන් කටයුතු කරන්න නැත්තම් අන්තිමට තේරුමක් නැති තත්ත්වයකට ඔබ පත්‍රික කර පාදිනවා. ඒ නිසා පොඩ්ඩක් මේක දෙය පැහැදිලිවම තේරුම් ගන්න උත්සාහ කරන්න. මම මේ විස්තරාත්මකව මේවා කියන්න උත්සාහ කරන තේකයි. මේ හැමෝටම එකම විදිහට තේරෙන්නේ නැහැ. සමහරු මේක දීර්ඝයි, කාලේ කනවා, බයිලා කියනවා කියලා බයිනවා. ඒ ඔබට සමහර විට මේක අර මූලික තත්වෙම කිව්වහම තේරුම් ගන්න පුළුවන් වෙනවා. සමහරුන්ට ඒක බෑ. ඔවුන්ට ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් රැකියාව තුළ තනතුරු දානමානය ලැබුණා කියලා කිව්වහම සමහරු බුද්ධියක් තියෙන ගොඩක් අය, බුද්ධිමත් අය, ඔව් තාන්න මම ලැබෙනවා, හැබැයි එතකොට මට වැඩ වැඩි වෙනවා නේද? එහෙනම් මට එතකොට
යම් කිසි ආකාරයෙන් කාර බහුල වෙන වෙන අතරම ටිකක් සැලසුමක් ඇතුළු වැඩ ගන්න වෙනවා කියලා තේරුම් ගන්නවා. නමුත් සමහරුන් තේරෙන්නේ නැහැ. සමහරුන් හිතන්නේ හා රැකියාවේ දිනුවක් අපමුර ගම් මට වැඩිපුර සල්ලි හම්බ වෙනවා. එහෙනම් මට ජොලියේ ඉන්න පුළුවන්. මම මීට වඩා يعني අනිත් අතට යම් කිසි ආකාරයක අන කරගෙන මම නිදහසේ ඉන්න. අන්න ඔහොම තේරුම් ගන්න ඇයි ඉන්නේ. ඒතකොට ඒ තේරුම් ගන්න අය වැරදියෙන්නේ තේරුම් ගන්න මේ කියන කතාව. අන්න ඒක නිසා මට පැහැදිලි කරලා කියන්න වෙනවා. ඒක නිසා කාලය ගත වෙන්නේ ඒකයි. තවත් එක මේ වසරක් විතර කාලයක් ගැන කතා කරන්නේ විනාඩි 40ක් වැය කරන්න පුළුවන්. ඒ නිසා ඒ හැම පැතිකඩම ඒ දේ තුළ තියෙන සූක්ෂම පැතිකඩ පෙන්වා දෙන්න ඕන. නැත්තම් ගිහිල්ලා මිනිස්සු අමාරු වෙනවා. ඒකයි ගොඩාක් මේ ලග්න පලාපල කතන තියෙන ගැටලු. ඔබට යහපත් රැකියාව උසස් වීම ලැබෙනවා කියෝගම අර ජීවිතේ දින්න ඔක්කොම හරි සල්ලි ටික අතට ආවා. දැන් ඉතින් සැපේ ඉන්න තමයි තියෙන්නේ කියන එක සමහරව හිතන්නේ. අන්න ඕක ඇතුලේ වැඩ කරන දේ ගැනත් අපි කතා කළ යුතුයි. ඒකෙන් සමා වෙන්න කාලය ගත්තට හැබැයි අත්‍යවශ්‍ය නිසා මේ කතාව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද වල මම කිව්වා අර රැකියාව උසස් වීම ලැබෙන කාල පරිච්ඡේදයක් අගෝස්තු 21 ඔක්තෝබර් 18ත් පෙබරවාරි 4ත් මැයි 14ත් අතර කාල සීමා තුළ එතනත් විශේෂිත වශයෙන්ම මාර්තු 29 2025 මාර්තු 29ත් මැයි 14ත් අතර කාල සීමා තුළ ඔය රැකියා ලාභ රැකියාව තුළ යම්කිසි උසස් වීම විශේෂ වශයෙන්ම බලාපොරොත්තු වෙකි. ඉතාමත්ම යම්කිසි ආකාරයෙන් යහපත්ම කාල පරිච්ඡේදයක් ඔන්න කටක ලග්න හිමියන්ට බලාපොරොත්තු වෙ හැකි. ඒ වගේම ව්‍යාපාර කරන කටක ලග්න හිමියන්ට මෙන්න මෙහෙම දේවල් තියෙනවා මේ කාල පරිච්ඡේදයේ. අර මම රැකියාව තුලත් කිව්වා අනුන් කරන දේම කරන්න හිතන ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක පටන් ගන්නෙත් කවුරු හරි කරන දේ දැක්කම මේක සාර්ථකයිනේ මාර සාර්ථකයි. ඒක මට කරන්න පුළුවන්ද මට හරියනවද කියලා හිතන්නේ. ඒ ව්‍යාපාර ඔන්න ඒක තැනක අඹ බිස්නස් එකක් තියෙන හොඳට අඹ විකිනෙනවා. ඔබත් අඹ බිස්නස් එක පටන් ගන්නවා. ටික දවසක් කරන් යද්දි මේක මට හරියන්නේ නැහැ වගේ නේද කියලා. හරි මේක හරියන්නේ නැහැ මේක පාඩුයි. හැබැයි එහා පැත්තේ එක ඔන්න දියුල් විකුණනවා. ඒක නම් සාර්ථකයි වයි කියලා ඔබ දියුල් බිස්නස් පටන් ගන්නවා. ඔහොම ඉන්න ගම ඒකත් හරියන්නේ නැහැ. අන්න අර අර අතන මිනිස්සයා අන්න පාරේ දාගෙන සපත්තු විකුණනවා. දැන් ඔබ සපත්තු බිස්නස්. අනිත් අය කරන දේවල් කරන්න උත්සාහ කරන තමන්ගේ කියලා සිතුවිල්ල තුළ තමන්ගේ කියලා සැලසුමක් ඇතුව කටයුතු කරන්නේ නැතුව තමන්ගේ යම් කිසි ආකාරයෙන් තමන්ගේ හැකියා තමන් කළ හැකි කුමක්ද කියලා තේරුම් ගන්න නැතුව අනුන් කරන දේම කරන්න උත්සාහ දරන තත්ත්වයක්. ඒ දේවල් තුළ කාලෙන් කාලට වෙනස් වෙන තත්ත්වයක් කටකලක්න හිමියන්ට පෙන්වන කරන. ඒ දේවල් තුළ සාර්ථක වෙන අපහසු වෙනවා. අන්න ඒ තත්ත්වය නිසා එහෙම නෙමෙයි හොඳ අරමුණක් එක්ක යම් කිසි අඩිතාලමක් ඇතුළේ විශේෂයෙන්ම යම් කිසි ආකාරයකින් එක්කෝ අගෝස්තු 21 කලින් නැත්නම් පෙබරවාරි 4ට පස්සේ ඔබ උත්සාහ දරන්න මේ තත්ත්වයන් තුළ ගමනක් යන්න හොඳ ව්‍යාපාරයක් ආරම්භ කරලා පියවරෙන් පියවර යන්න තමන් දන්න දේ තමන්ගේ හැකියාව තුළ ගමනක් යන්න අන්න හැකිය හොඳ තත්ත්වයක් ලැබෙනවා. මොකද මේ කාල සීමා තුළ ඔන්න කටකලක් නෙමෙයි තමන්ගේ දැනුම හැකියාව බුද්ධිය තමන්ගේ දක්ෂතා උපයෝගී කරගෙන ඔන්න ඒ සඳහා මේ රැකිරක්ෂා තුළ ව්‍යාපාර තුළ සාර්ථක වෙන හැකියාවක් පෙන්වුම් කරන නිසායි කියන්නේ. හැබැයි තව දැන් මුලින්ම කියන්න බැරුවා මේ කාලේ සාපේක්ෂව පහුගිය කාලට සාපේක්ෂව මේ කාලේ යම්තා දුර අතර මිට මුදල් ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම සමහරක් වෙලාවට ඔබට යම්කිසි බලාපොරොත්තු රහිත විදිහට යම් මුදලක් අතර එන කාල පරිච්ඡේදයක් වෙනවා. විශේෂයෙන්ම ඔබගේ උපන් කේන් සටහන් තුළ ගුරු ග්‍රහය වක්‍ර වෙලා ඉන්නවනම් ඔන්න ඒ වක්‍රභාවයෙන් ගමන් කරන අයට ඔන්න ඔක්තෝබර් මාසේ 18 පෙබරවාරි 4ක් දක්වා කාල සීමාව තුළ අතිශයින් සුභඵල ඇත්වෙන කාල පරිච්ඡේදයක් වගේම අතරමිට මුදල් ලැබෙන කාල පරිච්ඡේදයක්. හැබැයි මේ කාලයන් තුළ කියන්නේ මේ කතා කරන්නේ ගුරු ග්‍රහය උපතේදී වක්‍රව පිහිටලා තියෙන අයට. ඉතින් ඒක නිසා ඒ කාල පරිච්ඡේදය තුළ ඔබ ටිකක් ඔබගේ වැඩකට සැලසුමක් ඇතුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන ගුරු වක්‍ර නම් ඔබේ උපංකයෙන් සටහන් තුළ ඔබට ඒ තේ තුළ සාර්ථක ඵල නෙලා ගන්න හැකියාව ලැබෙනවා. වගේම ඒ කාල සීමා තුළ ඔබ කරන කියන දේවල් තුළ ඔබ ඉදිරි අනාගතයේ යම්කිසි ස්ථාවර භාවයක් රඳා පවතිනවා සේම ඔබේ ආරම්භ කරන දේවල් ඒ කාල පරිච්ඡේදය තුළ අතිශයින් සාර්ථකත්වයට පත් වෙනත් ඊටකට පවතිනවා. ඊට පස්සේ ඒ කාලගේ වෙද්දිත් අර ඒක ස්ථාවරව පවත්වා ගන්න හැකියාව පවතිනවා. ඒ දේ තුළ සැලසුමක් ඇතුව කටයුතු කරන්න උත්සාහ කරොත් ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ මේ කියන කියපු දේවල් ගොඩාක් දුරට ගුරුගේ දසාවක් අතුරු දසාවක් මහ දසාවක් වි දසාවක් ගත කරන මොකක් හෝ ගුරුගේ දසාවක් ඔබ ගත කරනවා නැත්නම් සිකුරුගේ දසාවක් ඔබ ගත කරනවන තවත් පැත්තෙන් කුජගේ දසාවක් ගත කරනවන රාහුගේ දසාවක් ගත කරනවන ශනිගේ දසාවක් ගත කරනවන මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබට මේ කියපු දේවල් ඒ ආකාරයටම සිදුවීමේ ඉඩකඩ බහුල. තව බුදගේ වුණත් එහෙමයි බුදගේ දසාවක් වුණත් අනේ කියපු ඒ ග්‍රහය පස් දෙනායි දසාවල් ගත කරන ඇයට මේ කියපු දේවල් සිදුවීමේ සම්භාවිතාව ඉතාමත්ම අර සූක්ෂම ලෙස කියන්න පුළුවන්. අර ආසන්න වශයෙන්ම මේ දේවල් හරියන සම්භාවිතාවය තියෙනවා. අර අනිත් දසාවල් ගත කරන අයටත් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඔවුන්ටත් ඒ දේවල් සිද්ධ වෙනවා. නමුත් අර යම්කිසි පුංචි පුංචි වෙනස්කම් සිද්ධ වීමේ ඉඩකඩ පාදිනවා. හැබැයි ඔබත් කුමන තත්ත්වයක් වුණත් මේක අහලා මේ නිවැරදි ලෙස මේ ඔබ ජීවිතේ ගොඩ ගන්න උත්සාහ කරන මොකද මොන තත්ත්වයක කිව්වත් කලබල විය යුතු නැහැ. වීඩියෝ අවසන් පිළියම් පිළිවෙත් කියන ඒව කරගන්න කෙනෙකුට 100% ඔබට දැන් සුබ වුණත් 100% අසුබ වුණත්
මොන දේ තත්ත්වය තිබ්බත් 100%ක් සියල්ල සුභ කරගන්න ඔබට හැකියාව දෙනවා. මොකද 100% සුභයවත් 100% අසුභයවත් නෑ. මම හැමදාම කියනවා ජීවිතයේ අතිශයින් සුභ කාල සීමා තුලත් මැද අසුභ දේවල් වෙන්න පුළුවන්. අතිශයම අසුභ කාල සීමා තුලත් මැද සුභ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ පිළියම් පිළිවෙත් નિවරදව කරන අයට 100%ම සුභ කරගන්න හැකියාව පවතින. හැබැයි નિවරදව කරන්න උත්සාහ කරන මොකද මේ විශේෂිත වූ පිළිවෙතක් කියනවා. මේ වීඩියෝ අවසානයේ මන්ත්‍රයක් කියනවා. ඔබ තුළ තියෙන නෙගටිව් ඍණාත්මක දේවල් නැති කරගෙන විශ්ව ශක්තියේ තියෙන බලය ඔබේ ජීවිතයට ආකර්ෂණය කරගනිමින් අර මේ හැම දෙයකටම මුහුණ දෙන්න ඔබගේ මනස ශක්තිමත් කරන ගමන් ඔබට එන බාධක දුරු කරන ඔබට ඉදිරියට යන්න හැකියාව නිර්මාණය වෙන මන්ත්‍රයක් ගැන විශේෂයෙන් කියලා තියෙනවා. අන්න ඒදී අනිවාර්යයෙන්ම කටකලගෙන මිත් කරන මොකද ඒ රසක තත්ත්වයකට ක්‍රියාත්මක වෙන කාල පරිච්ඡේදයන් නිසා කටකලගෙන මේ අනිවාර්යයෙන් මේක කරන්න ඒ දේ තුළ ජීවිතේ ප්‍රබල වෙනස්කමක් ඔබට අත්කරගන්න හැකියාව පවතිනවා. ඒක නිසා ඔන්න කටකලගෙන ලග්නමියෝ ඒක අනිවාර්යයෙන්ම කරන්න වග බලා ගන්න. ඒ වගේම අර මම ඔබට කිව්වා මේ දුර ගමන් බිමන් යන්න වෙනවා කියලා රැකියා කටතුල එනවා ඒවා ගොඩාක් බහුතරයන් නිෂ්පල ගමන් යනවා කියලා. ඒ වගේම තමයි යම්කිසි ආකාරයකින් ව්‍යාපාර ගැන කතා කළත් ඒ ව්‍යාපාර තුලත් නිෂ්පල ගමන් යදෙනවා. ටිකක් ලොකු බලාපොරොත්තු යන දුර ගමන් බිමන් ගිහිල්ලා නමුත් ඔබ බලාපොරොත්තු දෙ ඉෂ්ට සිද්ධ කරගන්න ටිකක් අපහසු තත්ත්වයක් පෙන්눔 කරනවා. අන්න ඒක නිසා ඒ අරමුණක් රහිත ගමන් බිම වලට යන්න දෙන්න උත්සාහ කරන්නත් එපා. තව පැත්තකින් මේ කාල පරිච්ඡේදය පෞල් ජීවිතේ කුටුම්බ ජීවිත ගැන කතා කරුණා. තරම දුර පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතය ඇතුලේ යම්කිසි සාමකාමීත්වයක් නිර්මාණය වුණත් අර ඔබ තුල තියෙන යම්කිසි සමහර පුරුදු හේතු කොටගෙන පොඩි පොඩි ගැටලු මතුවෙන ඉඩකට පවතිනවා. මේ කාල පරිච්ඡේදය තුළ මොකද අනවශ්‍ය බැඳීම් වල පැටලෙන ඉඩකට පොඩි පොඩක් පවතිනවා. ඒ තත්ත්වය තුළ මේ අනවශ්‍ය බැඳීම් කියන්නේ ඔය විරුද්ධ ලිංගිකයන් සමග ඇති වෙන ඔය ආදර බැඳීම් පමණක් නෙමෙයි. ඒවත් හේතු වෙනවා. ඒ වගේ සමහර අයට එහෙමයි. අනිත් අයට සමහරක් වෙලාවට මේ කාල පරිච්ඡේදය තුළ ඔය මිතුරු සමාගම් හේතු කොටගෙන ඒවට ඕන් එක ඇබ්බැහි වෙලා අන පෞල් ජීවිතේ මගහැරෙන ඉඩකට හේතු කරන අය දෙනත් ඉඩකට පවතිනවා. ඒ වගේම ඔබට යම්කිසි ආකාරයකින් අර මිතුරෝ කියන අය ළඟම ඉන්න අය තමන්ගෙන් ඵල ප්‍රයෝජන අරගෙන ගන්න ඕන දේ ගන්නකම් ඉතාමත් හොඳට ඔබට සලකලා ඔබ ඉහළ තත්ත්වයේ තියලා ඊට පස්සේ ඔබෙන් ගන්න ඕන ඵල ප්‍රයෝජන අහවර වුණාට පස්සේ ඔබ ඉවත් කරන්න ඔබව ඈත් කරන්න ඔන්න හේතු කාරණා යදෙන කාල පරිච්ඡේදය නිසා අර දුර ඉන්න හතුරට වඩා ළඟ ඉන්න මිතුරගෙන් ප්‍රවේශම් විය යුතු කාල පරිච්ඡේදයක් කටකලක් හිමියෝ මේ කාල සීමා තුළ. ඒ වගේම අනිත් අයට කරන එක හොඳයි. හැබැයි තමන්ගේ වැඩපාඩු කරන අනිත් අයට කරලා අන්තිමට ඔවුන්ගෙන් ඔබට පෙරලා අර ඔබ කරපු දෙයට ප්‍රතිඋපකාර ලැබෙන්නේ නැහැ. ඔබ කරගත දෙයක්වත් නැති වෙනවා. ඒ නිසා අනිත් අයට උදව් කරන්න ඒ දේ තුළ තමන්ගේ වැඩ පාඩු කරන් කරන්න යන්න එපා. ඔබ කටකලක් නෙමෙයි ඇති නේ කාලෙන් කාලට මිත්‍ර සමාගම් ඇති වෙන්නේ. කාලයක් මේගොල්ලෝ හොඳයි. තව කාලයක් ඇද්දි නැති වෙනවා. මොකද ඔකේ ද්විකාර ගුණයක් තියෙන නිසා වෙන්න. ඒ නිසා අර ස්ථාවර මිත්‍ර සමාගම් අඩුයි. නිවැරදි හොඳ මිත්‍රයෝ හම්බෙනවා ටිකක් අඩුයි. ඒ නිසා කාලෙන් කාලට ඔය වගේ තත්ත්වයන් උදා වෙන නිසා හිතමිතුරන් තමන්ගේ රතේ දුරින් තියාගෙන තමන්ගේ දේ අංක එක කියලා හිතේ තියන් කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම ස්ථීර මනසෙන් කටයුතු කරන්න විටින් විට වෙනස් වෙන කටයුතු තුළ කටයුතු කරන්න වැඩි උත්සාහ කරන්න යන්න එපා. මේ කාල සීමා තුළ ඉතින් පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළ ඒ වගේ තත්ත්වයක් උදා වෙදී සාපේක්ෂව අර පහුගිය කාලයට වඩා අගහින් කරන්න ටිකක් අඩු වෙනවා. හැබැයි විශේෂයෙන්ම සැලකීමත් වෙන්න ආර්ථිකමේ ඒ ගැටලුව ටිකක් निराකරණය වෙද්දී ස්ථාවරභාවය පවත්වා යන්න. මොකද විටින් විට ඔය විශේෂයෙන්ම ඔය ඔක්තෝබර් 18 පෙබරවාරි 4 කාල පරිච්ඡේදය තුළ පොඩි පසුබෑම් ටිකක් ඇති වෙන්න ඉඩ කඩ පවතින නිසා අර විටෙන් විට ආර්ථිකයේ උස්පාත් වීම බලාපොරොත්තු වෙහැකි නිසා ඒක ඔබ තුළ තියෙන බුද්ධිය දක්ෂතාවය තුළ පවත්වා ගන්න උත්සාහ කරන්න. ඔබේ උපන් කේසය තුළ ගුරු වක්‍ර වෙලා ඉන්නට ඒ කාල පරිච්ඡේදය තුළ යහපත්. හැබැයි අනිත් අය චුට්ටක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ මේ ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ නම් යහපත් ලෙස කටයුතු කාරණා යෙදෙන කාල සීමා ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ස්ථාවර වෙන ඒ වගේම යම්කිසි ආකාරයකින් ඔන්න විවාහය ස්ථීර වෙන විවාහයට දින යෙදෙන යම්කිසි ආකාරයෙන් බැඳීම ස්ථීර වෙන කාල පරිච්ඡේදයක් වගේම යහපත් බැඳීම් ඇති වෙන කාල පරිච්ඡේදයක් නිසා වෙම් ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා තුළ හටගලක් නිමියන්ට යම්කිසි යහපතක් බලාපොරොත්තු විය හැකි කාල පරිච්ඡේදයක් වගේම ටිකක් සතුටින් ගත කරන කාල පරිච්ඡේදයක්. හැබැයි ඔබ ජුනි මාසේ 14 වෙනිදාන් පස්සේ ටිකක් ඔය ආදර බැඳීම් එක්ක පොඩක් ප්‍රවේශම් වෙන මේ කාල සීමා තුළ මොකද ඔබ තුළ ක්‍රියාත්මක සමහර ආවේගශීලී ගති ගුණ ඔබ තුළ තියෙන ඉක්මන්කාරීත්වය හේතු කරන පොඩි පොඩි ආරවුල් තත්ත්ව නිර්මාණය නිටකර පවතිනවා. ඒ දේවල් තුළ ආදර සම්බන්ධතා තුළ පොඩක් මානසික පීඩා චිත්ත පීඩා ඇති වෙන තිරකට පවතිනවා. ඒ නිසා අ තමන්ගේ අර ආත්මාර්ථකාමී වෙන්න යන්න එපා. ආදරදී තමන් ගැන විතරක් හිතලා අනිත් ආදරවන්තය උනට වඩා තමන් මත්තේ තරබා ගන්න ඔවුන් නිදහසට බාධා සිද්ධ කරන්න ඔබ කියන විදිහටම ජීවත් වෙන්න ඕන කින මතය තුළ ජීවත් වෙන්න අනිත් පැත්තකින් තමන් පමණක් හරි කියලා හිතලා කටයුතු කරන්නවත් මේ බැඳීම් වල උත්සාහ කරන්න එපා. අර මං කියපු කාල පරිච්ඡේදවල චූට්ටක්
ගැටලු මතුවෙන ඊටකට පවතින නිසා මේ කාල සීමාව තුළ අර දැන් අතීතය ගත්තොත් මීට වසර දෙක තුනකට පස්සට ගියොත් ඒ කාල පරිච්ඡේද තුළ දෙගෙන අවුරුදු දෙකක් වගේ කාල සීමාව තුළ ආදර බැඳීම් නිසා ගොඩාක් ලග්න මේ කටක ලග්න හිමිය පීඩා වින්දානේ. ඒ තත්ත්වය එකෙන් පාඩම් ඉගෙනගෙන දැන්වත් ඒ බැඳීම් තුළ අර විහිං ප්‍රශ්න ඇති කරගන්න නැතුව බුද්ධිමත් වගේම යම් කිසි ආකාරයකින් නම්‍යශීලීව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේද කටක ලග්න හිමියෝ. ඉතින් පොඩක් දීර්ඝව කතා කරන්න වුණා මේ වෘත්තීය ජීවිතය ගැන කතා කරද්දී කටක ලග්න හිමියන්ගේ මොකද හේතුව මේ කාල සීමාව තුළ අර නූලක යනවා වගේ කතාවක් අර දැලි පිහියෙන් කිරිකනවා වගේ තත්ත්වයක් තියෙන කටක ලග්න එක පැත්තක යහපත් ග්‍රහ පීඨින් මෙද්දි තව පැත්තකින් පොඩි පොඩි යහපත්කම් තියෙනවා. එන අපි සූක්ෂමව සකසුරුවම මේ ගමන ගියොත් ඔබට ජීවිතේ සාර්ථක වෙන්න හැකියාව පතුනා නෑ. ඒකෙන්ද කලබල වෙ යුතු නෑ. ඔබට දැන් අනාගතේ වෙන දේවල් ඔබ දැන් දන්නවා. ඔබ වාසනාවන්ත. ඒතර ඔබට තියෙන මේ දේවල් නිසි දේ දැනගෙන මේ දේවල් නියමිසි හොඳ සැලසුමක් එක යන්න විතරයි. ඒක නිසා අන්න සැලසුමක් අතෝ කටයුතු කරොත් ඔබට මේ ජීවිතේ හොඳින්ම හොඳ ගමනක් යන්න ජයග්‍රහණයක් අත් කරගන්න හැකියාව පවතිනවා. වගේම ඔන්න කටක ලග්න හිමියන්ට අධ්‍යාපනය ගැන ඉස්සලාම කතා කරොත් සෞඛ්‍යයත් කතා කරන්න ඕන. අධ්‍යාපනය ගැන මුලින්ම කතා කරොත් අධ්‍යාපනික වශයෙන් අතිශයින් සාර්ථක කාල පරිච්ඡේදයක අධ්‍යාපන කටයුතු තුළ පෙරලියක් ඇති කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඔන්න හොඳ ජයග්‍රහණ බලාපොරොත්තු වුණාට වඩා ප්‍රතිඵල ගන්න හැකියාව පවතිනවා. ඒක පාසල යන වයසේ වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපනය, වෘත්ති අධ්‍යාපනය හදන්න ආයෙ වෙන්න පුළුවන්. මේ කාල පරිච්ඡේදය තුළ අලුත් දේවල් ඉගෙනන ඥාන ශක්තිය වර්ධනය කරගෙන යම්කිසි ආකාරයකින් හොඳ දැනුමක් ඇති කරගෙන ඒ දැනුම යම් පෙන්නුම් කරලා ඒ දැනුම තුළ ජයග්‍රහණ සාර්ථකත්වය ප්‍රතිඵල විශේෂ වශයෙන් බලාපොරොත්තු වෙන කාල සීමාවක නිසා තවත් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරන මේ කාලය ඔබේ ජීවිතයේ අධ්‍යාපනික වශයෙන් කවදාකවත් අමතක නොවන සාර්ථක කාල සීමාවක් වගේම අධ්‍යාපනය තුළ ඔබේ දක්ෂතා තුළ ඔබ කැපී පෙනෙන කාල පරිච්ඡේදය, ඒ වගේම ක්‍රීඩා කුසලතා තුළ කලාව සම්බන්ධයෙන් පරිබාහිර කාරණා තුළ පවා ඔබට මේ කාල සීමාව තුළ ජයග්‍රහණත් කරගන්න හැකියාව පතුන. හැබැයි විශේෂම ක්‍රීඩා කටයුතු කරන අය සැලකිලිමත් වෙන්න පොඩි පොඩි අනතුරු කරදර සිද්ධ වෙලා පොඩි පොඩි ඔය අස්ථි බිඳීම් වගේ තත් වෙන තියලා ටික දවසක් ඔය රෝහල් ගත වෙලා ඉන්න, ඇඳට වෙලා ඉන්න, එක්තැන් වෙලා ඉන්න හේතු කාරණා දෙන නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න යන උසස් අධ්‍යාපන හදන්නටත් කියන තියෙන්නේ අතිශයින් යහපත් කාලය. මේ කාලේ අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ඔබ උත්සාහ දරනවා, ඒ වගේම ප්‍රායෝගික දැනුම තුළ වර්ධනය වෙනවා. ඒ දේවල් හේතු කොටගෙන ඔබට හොඳ යහපත් රැකියාවට ඉදිරියේදී එකතු වෙන්න ඔන්න මේ කාල සීමාව තුළ ඔබට නිසි ලෙස ඒ අධ්‍යයන සුසන් සකසා ගන්න වගේම ඔබ තුළ දැනුම වර්ධනය කරන්න හොඳ කාලයක්. ඒ නිසා අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන, තාක්ෂණය පිළිබඳ උත්සාහ කරන ඉගෙන ගන්න, භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන්න. මොකද එක එක භාෂා දැනුම වර්ධනය වෙනත් කාල සීමා නිසාවෙන්ම ඒ වගේම උසස් අධ්‍යාපන බලාපොරොත්තුෙන් විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියනවා. ඔන්න විදේශගත වීමේ ඔබේ හීනයත් ඔබට සැබෑ කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයක්. විශේෂ වශයෙන්ම මේ කාලය ජුනි 14ත් අගෝස්තු 21ත් අතර කාල සීමාව තුළ ඒ தත්ත්වය ඉතාමත්ම ඉහළ මට්ටමෙන් පාතන. අනිත් කාල සීමාව තුළ පැතුනත් අර මේ කාල සීමාව තුළ ඉතාමත්ම ඉහළ தත්ත්වෙන් ඔබේ විදේශගත වීමේ හිණිය සැබෑ කරන්න හැකියාව පාතන. අධ්‍යයන කටයුත්තක් සඳහා විදේශගත වෙන්න උත්සාහ දරනවා නම් රැකියා කටයුතු වල විදේශගත වෙන්න බලාපොරොත්තුත් ඒ හිණිය සැබෑ කරගන්න ඔබට හැකියාව පවතිනවා. චුට්ටක් හැබැයි අටියක් එකපාර ලේසියෙන් අත්වන தත්ත්වය නෙමෙයි, පොඩ්ඩක් කාලය ගත වෙලා පොඩි පසුබෑම් ඇති වෙලා හැබැයි ඒ ඉලක්කයට ළඟා වෙන්න හැකියාව පවතිනවා. අර මම කිව්වා වගේ එතෙක් උඩ බලන් ඉඳ මට දැන් රස්සාවට මෙරට විතරට යන්න හැකියාව තියෙනවා. එහෙනම් දැන් ඉන්න රැකියාවෙන් දැම්මමයින් වෙලා අර කාලේ එනකන් නිකන් ඉඳ උත්සාහ කරන්න එපා. මොකද හේතුව චුට්ටක් ඒවා ප්‍රමාද වෙන්න, ඊටින් විතර පොඩි ප්‍රමාද ඇති වෙන්න හේතු කාරණා ඊදෙන නිසාවෙන් මම ඒ දේ ඔබට කිව්වේ. ඉතින් සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍යමේ වශයෙන් යම්කිසි ආකාරයකින් විධිමත්ව කටයුතු කරන්න ඔබ පෙළඹෙන කාල පරිච්ඡේද නිසි ලෙස සෞඛ්‍ය කටයුතු සිද්ධ කරගෙන ඔය දීර්ඝ කාලින අසනීපකාරීතාවයන් පැවති අය අසනීප සුව කරගන්න මොන මේ කාල සීමාව තුළ පෙළඹෙනවා. ඒ දේ තුළ නිරෝගී භාවයේ යම් තාකුරට ඇති වෙනවා. වගේම කාලය තිස පීඩා විදි අපහසුතාව විදි අසනීපකාරී තත්ත්වයන් වලින් දීර්ඝ කාලීන අසනීපකාරී තත්ත්වයන් වලින් මිදීමත් ඔබට ලැබෙනවා. නිසි වෛද්‍යවරු නිවැරදි වෛද්‍යවරු ඔබට මුණ ගැසෙනවා. ඒ දේවල් හේතු කොටගෙන අන්න ටිකක් බෙහෙත් කරදී අපහසුකම් ඇති වෙයි, අමාරුකම් ඇති වෙයි. නමුත් ඒ දේ තුළ ටිකක් කාලගත වෙලා හරි ඔබට යම් කිසි ආකාරයකින් සුවයක් ප්‍රබල අන්තයෙන් බලාපොරොත්තු වෙ හැකි කාල පරිච්ඡේදය. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ සැලකිලිමත් විය යුතුයි පෙනහළු ආසුද ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න, හෘදය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න, එක පැත්තකින් අස්ථි සම්බන්ධ ස්නායු සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් පත් වෙන්න හේතු කාරණා දෙනවා. හැබැයි මේ තත්ත්වයන් තුළ ඒවයින් මිදීමත් ඉක්මනින් ලැබෙන, ඒවා සුවය ලබන්නත් ඔබට හැකියාව පවතින. සමහරක් වෙලාවට අර පරණ ඔබට නිදන් ගතලා තියෙන වසනීපකාරී තත්ත්වයන් උත්සන්න වෙන්න හේතු කාරණා යෙදෙනවා. හැබැයි උත්සන්න වීම හේතු කරන තමයි ඔබගේ අවධානය ඒ අසනීපවල යොමු වෙලා ඒවට නිවැරදි වෛද්‍ය උපදෙස් මත, නිවැරදි ප්‍රතිකාර මත ඒවා සුව කරගන්නත් ඔබට හැකියාව පවතින. ඒ නිසා අර ඒවා උත්සන්න වීම තුළ තියෙන යහපතක් ඔබට ඒ නැවත හේතුව ඇඟ ඇතුළේ තියෙන දේවල් සමහර පේන්නේ. ඒ නිසා
පුළුවන් නම් ඔය පරීක්ෂණයක් කරලා උත්සාහ කරලා බලන්න ඒ අසනීපකාරීත්වය තැන් ඇඟ ඇතුලේ හැංගිලා තියෙන දේවල් හොයාගෙන ඒවා මූලික අවදීදී මේ එළියට එන්න කලින් ඒවා බරපතල තත්ත්වයට එන්න කලින් ඒවට නිසි ලෙස යම් කිසි ආකාරයකින් ප්‍රතිකර්ම යොදලා මුල්ම අවදීදීම නැති කරගන්න. අනිත් පැත්තෙන් ආහාර සම්බන්ධයෙන් ඔබ හොඳ සමබර ආහාර වේලකට යන්න උත්සාහ කරන්න, ඒ වගේම ව්‍යායාම පැත්තට ටිකක් උත්සාහ කරන්න. එතකොට ඔය තත්ත්වයන් සෑහෙන දොට මග හරවා ගන්න හැකියාව පාදිනවා. කලබල වෙන්න එපා. ඔන්න පහුගිය කාල සාපේක්ෂව ටික 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 යහපත ළඟා වෙමින් පවතිනවා. අතරමැද පුංචි පුංචි පසුබෑම් ඇති වුණත් ඒවට මුහුණ දෙන්න, ඒ වගේම ඔබ තුළ තියෙන අනවශ්‍ය කලබලය අඩු කරගෙන ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් අර මනස තුළ කිඳා බැස්ස අර තමන් කියන දේ විතරක් හරි කියන තත්ත්වෙ මිදලා පොඩ්ඩක් නම්‍යශීලී වෙලා අනිත් පැත්තට ඇහුම්කන් දීලා, ඒ කියන්නේ අනිත් අය කියන දේ පමණක් කරන්න කියන එක නෙමෙයි, ඇහුම්කන් දීලා ඒ තුළ ගත යුත්තේ අරගෙන ඔබ තුළ තියෙන වැරදි වැටහිම් දුරු කරගෙන ගමනක් යන්න උත්සාහ කරන්න. එහෙමනොත් මේ ගුරුමාරුව කටක ලග්න හිමියන්ගේ ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති කරાવી. ඒ නිසා ඔන්න කටක ලග්න හිමියෝ කටයුතු කරන්න ඔබ සැලකිලිමත්. එවිට ඔබට අනිවාර්යයෙන්ම ඔබ තුළ තියෙන ජයග්‍රහණය ඔබට අත් කරගන්න පුළුවන්. තමන් ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැන චුට්ටක් හිතන්න. ඒක හේතුව අනිත් අය ගැන හිතන්න කියන කතා කරන්නේ මේ හැමදේම අතල් අනිත් අය ගැන හිතන කියන නෙමෙයි. තමාසේම අනිත් අයටත් කැමැත්ත, තමන් නිදහස අනිත් පැත්තෙන් කතා කරාම ඔවුන්ටත් ඉලක්ක තියෙනවා. ඒ වගේම අන්න ඔවුනුත් මේ වගේම ඔබ වගේම මහන්සි වෙනවා. අනේ හැම දේ ගැනම හිතලා කටයුතු කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබේ ජීවිතේ වෙනස්කම් ඇති කරන්න පුළුවන්. ඔබට දිනන්න පුළුවන්. කලබල වෙන්න එපා. දැන් එන්න එන්න කාලය යහපත් වෙනවා. ඔබට දිනන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා, යම් කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා, සුබ කරගන්නත්, සුබ වැඩි කරගන්නත්, මේ ජීවිතය යම්කිසි යහපතක් ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍යාගමිකෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුර තියෙන්නේ මේ භාවනාත්මක තත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. මනස තුල යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න, ඒ දේ තුල මුහුණ දීම තුල තියෙන ගැටලුකාරී තත්ත්වය නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැන ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම්කිසි ආකාරයෙන් කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල්, රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්තම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්නවනම් වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවක් නැහැ. අනිත් තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති, ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධිය ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන්, වැල්මි, වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්න. ඒ ගැටුනේ තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න, බෙලි මල් තැඹු වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන, ඔබ සුපුරුදු පරිදිින් කරන, ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න, ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කලයේ අතර ගන්න, පැන් කලයේ අතර අරගෙන බෞද්ධය බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටිකව පූජා කරලා පැන් කලයේ අතර අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලේක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කලතේ තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න.
සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාරී තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි කාල ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් අරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ ඒ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන්ව, කතරගම දෙවියන්ව සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ඔය තත්වයන් තුළ මනසට යම්කිසි ප්‍රබල ධනාත්මක භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාවට නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේ. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුල කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුල තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියන දැන හෝ ඔබේ දෙවියන්ට අනුව පහන තියන දැනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දල්වන්න. පහනක් දල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන්නේ සාමාන්‍ය මේක ශිව දෙවියෝ අදහන අය ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නැහැ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඔක කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම් කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රය මේ නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒ නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන් නැහැ කියන උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම් කිසි ආකාරයෙන් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම් කිසි ආකාරයකින් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම්කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මෙන් උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යෑමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි. ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දාන්න කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූ ටීවී නාලිකාවටම පිවිසලා මේ සූ ටීවී වල තියෙන නිවැරදි, අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගන්න දෙකමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවස ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්, ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක්
ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතාගන්න බැරි සාර්ථකත්වයක් ගන්න දේවල් ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන්. මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දි ඔබ සබන් ගාන්න ඒවා කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑව වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක කියන්නේ දර ලිපක කරගන්නවා නම් වඩා යහපත්. නැති අය හැකි අය ඔය Tamanට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය උදෑසන ස්නානය සාමාන්‍ය අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවනම් මේ දේවල් තුල ඔබට ওই අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක් මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුල තියෙන ආකර්ෂණීය භාව විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුලත් යම්කිසි ආකර්ෂණයක් ටිකක් රුව වැඩෙන තත්ත්වයක් ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක් හැම වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනම මේක පුළුවන් නම් බ්‍රහස්පතින දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් Tamanට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දෙහැමි අයට දානමානක් දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට පුළුවන් භික්ෂුන් වහන්සේලාට භික්ෂුණියන්ට එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත් මේ කාල පරිච්ඡේද තුළ පුළුවන් තරම් ආගම දහමට. මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු කරන ග්‍රහයයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව දෙනවා. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට මරණ නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි. පොත්පත් අරන් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙන දෙනවා නම් තමන්ගේ දැනුම ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණු ඇති කරගන්න මෙන්න මේ කාල සීමා තුළ උත්සාහ කරන්න ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පදන. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථකව දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න ඒ දරුවා පාසල් යන විදිය දැක්කහම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට ඒ වගේම සබස්තිය මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අයුදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට අපි සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාද දවස්වල දිව සප්සද නුවණ පවත්වලා දිව හර්දේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයට තියෙන පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව
නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතේ දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොන හරි ප්‍රශ්න ගැටලුව මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස්ව නිර්වාණ මගේ Facebook පිටුවට මැසේජ් එකක් දාන්න, ඔය ලින්ක් එක තියෙන Facebook ලින්ක් එකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පවතිනවා. හැබැයි මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බහුලත ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවනම්, කෙනෙක් ජීවිතයේ ගැටලුන මිදෙනවනම්, අනතුරකින් යම්කිසි ආකාරයෙන් මිදෙනවනම් ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වය තිබ්බත් මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ, මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාෂ්ටක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අනේ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන. ඔබේ බුද්ධිය ගොඩක් තියෙන කෙනෙක් වෙන පුළුවන්, ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා අනිවාර්යෙන්. මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.